සුබම සුබ දිනයක් වේවා. ඉතින් සුපුරුදු ලෙන්ගතුකමින් ඔන්න මේ වීඩියෝවත් එක්ක ඔයගොල්ලෝ ඉතාම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ දිනවල මං කරමින් සිටියේ 2023 වර්ෂයේ සාමාන්‍ය පෙළ සිසුන් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කරපු පෙරහුරු ප්‍රශ්නපත්‍රය. ඒ කියන්නේ 2024 මැයි 6 වෙනිදායින් ආරම්භ වන විභාගයේ සඳහා සූදානම් වන සිසුන්ගේ පෙරහුරු ප්‍රශ්නපත්‍රය සාකච්ඡා කරන එක. ඒකෙදි අද දිනේ මම සාකච්ඡා කරන්නේ ඔබට තිරේ පෙරෙන පරිදි පළමු පත්‍රයේ B කොටස. කෙටි ප්‍රශ්න 25 මම ඊට කලින් සාකච්ඡා කරා. ඒ වීඩියෝව ඔන්න ඔබට ඉහළින් පෙනෙන link එකෙන් ගිහින් බලන්න පුළුවන් මේ වෙනකම් බලලා නැත්තම්. එහෙමනම් වැඩිය කතා අවශ්‍ය නැහැ. අපි යමු පියවරින් පියවර. ගොඩක් ශිෂ්‍යයෝ බොහොම පහසුවෙන් වැඩි ලකුණක් රැස් කරන එක ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහගත රචනා ප්‍රශ්න 5ට කොහොමද පිළිතුරු ලියන්නේ කියලා බලන්න. හොඳයි, පුරුදු විදිහටම භාග ගාණක් ලැබිලා තියෙනවා පළවෙනි ප්‍රශ්නයේ විදිහට. අපි බලමු මොකද්ද තියෙන්නේ කියලා. පාලිත තමාසතු ඉඩමකින් පහෙන් එකක් නිවසක් සෑදීමට වෙන් කර ඉදිරි කොටස වගා කිරීම සඳහා වෙන් කළේය. වගා කිරීම සඳහා වෙන් කළ බිම් කොටස මුළු ඉඩමින් කවර භාගයක්ද? වෙනදාම වගේ නෙවෙයි, මෙයාට සම්පූර්ණයෙන්ම ඉඩම් එකක් තිබුණා. ඒ ඉඩම් එකෙන් මුළු ඉඩමින් පහෙන් එකක් තමා මෙයා ගෙදර හදන්න අයින් කරේ. එහෙනම් එකෙන් පහෙන් එකක් අයින් කරපුවාම උත්තරේ ලැබෙන්න ඕන කීයක් කියලාද? 5/4. ඔන පළවෙනි කොටසට උත්තරේ. ඔහු වගා කිරීම සඳහා වෙන් කළ කොටසින් 3/1 එළවලු වගා කළේ. එළවලු වගා කළ කොටස මුළු ඉඩමින් කොච්චරක්ද? දැන් නිවස සාදලා තියෙනවා 5/1. එනම් වගාවන් සඳහා වෙන් කරලා තියෙන්නේ මුළු ඉඩමින් 5/4. ඒ ඉඩමින් 5/4 තමයි වගාවන් වලට වෙන් කළ කොටසින් 3/1. ඉතින් ඔබ දන්නවා භාගවලදී ඉතාම වැදගත් වෙන්නේ මෙන්න මේ අල්නයන්. එහෙමනම් 5/4 3/1 ගත්තාම අපිට පුළුවන් මොනවද එළවලු වගා කරන්න මුළු ඉඩමෙන් කොපමණ ප්‍රමාණයක් ඇරන් තියනවද කියලා හොයන්න. එහෙමනම් අපිට පුළුවන් 5/4 ගුණ කරනවා කියෙන්ද 3/1. වෙනදා වගේ හරය සහ ලවය සරල වෙන්නේ නැහැ. එහෙනම් 4 වරක් 1 = 4යි, 5 වරක් 3 = 15. එහෙනම් 15/4 මුළු ඉඩමින් 15/4 ඔන්න ඔහු එළවලු වගා කරන්න වෙන් කරගෙන තියෙනවා. නිවස සෑදීමට සහ එළවලු වගා කිරීමට වෙන් කළ පසු ඉදිරි බිම් ප්‍රමාණය වෙනත් වගාවන් සඳහා යොදවයි. එම කොටස මුළු ඉඩමින් කොච්චර භාගයක්ද කියලා අහන්නේ. එහෙනම් ඔබට සිද්ධ වෙනවා සම්පූර්ණ ඉඩමක් තිබුණා. ඒ ඉඩමින් ගෙදර හදන්න මෙයා 5/1 අයින් කරා. ඒ වගේම එළවලු වගා කරන්න මෙයා අයින් කරා මුළු ඉඩමින් 15/4. ඒක තමයි අපි මෙතනින් ගත්තේ. මුළු ඉඩමින් 15/4. ඔබ හොඳ අවධානයෙන් ඉන්න. එමනම් ඔන්න එකෙන් අපිට අඩු කරන්න වෙනවා. මෙන්න මෙතන පොදු හරය කීයක්ද? 15. 15ට 5 = 3යි. 1 වරක් 3 = 3යි. ධන 15ට 15 = 1යි. එහෙනම් 1 වරක් 4 = 4යි. එහෙනම් අපිට සරල කරන්න පුළුවන්. එකෙන් අඩු කරන්න ඕන 15න් කීයක්ද? 4යි 3යි 7යි. එහෙනම් ඔබට ලේසි 1 කියන එකන 15න් 15යි කියලා ලියන්න. එහෙම නේද? එමනම් 15න් 7ක් අඩු කරනවා. එවිට ඔන්න වෙනත් වගාවන් සඳහා 15/7 ගියපහම 8යි. 15/8 තමා ඔහු වෙන් කරගෙන තියෙන්නේ. තුන්වෙනි ගැටලුව තමා සාමාන්‍යයෙන් දෙවෙනි පේපර් එකේ ටිකක් හිතන්න අමාරු. මේ පාර මොවුන් අපිට දීලා තියෙන්නේ මොකද්ද? කොටස් වෙළඳපොළ ගාණක් මුල් කොටසට, ඒ කොටස විදිහට. බලමු කොටස් වෙළඳපොළ මිල රුපියල් 40ක් වන අවස්ථාවක සමාගමක කොටස් මිලදී ගැනීමට උපුල් රුපියල් 96,000ක් ආයෝජනය කරයි. සමාගමක කොටසට රුපියල් 4ක ලාභාංශයක් ගෙවයි. උපුල්ට මිලදී ගත හැකි කොටස් ගණනහම. ඉතින් එහෙමනම් අපට සිද්ධ වෙනවා රුපියල් 96,000 බෙදන්න වෙන්නේ රුපියල් 40. මේ බිඳුවට මේ බිඳුව සරල වෙනවා. 4 = 2, 16 = 4. එහෙනම් කොටස් කීයක් වෙනවද? කොටස් 2400ක් වෙනවා. ඔහුට ලැබෙන වාර්ෂික ලාභාංශ ආදායම මෙයා සතුව තියෙනවා කොටස් 2400ක්. ඒක පළවෙනි කොටසදී හොයාගත්තා. එක කොටසකට රුපියල් 4ක් හම්බ වෙනවා. එහෙනම් 2400 ගුණ කරන්න වෙනවා 4ින්. 4 වරක් 4 16න් 6යි 1ක් ඉතිරි. 4 වරක් 2 8යි 1යි 9යි. එහෙනම් රුපියල් 9600ක මුදලක් ලාභාංශ ආදායම් විදිහට ලැබෙනවා.
වසරකට පසු ලාභාංශ ආදායම ලබාගත් උපුල් ඔහු සතු කොටස් සියල්ල විකුණා රුපියල් 36,000ක ප්‍රාග්ධන ලාභයක් ගන්නවා කියලා කියන්න. එහෙනම් මෙයා කොටස් විකුණීමෙන් විතරක් වැඩිපුර 36,000ක් හොයාගෙන තියෙනවා. එහෙනම් එක කොටසක ප්‍රාග්ධන ලාභය මම ලියනවා එක් කොටසක ප්‍රාග්ධන ලාභය කෙටියෙන් ලියන්න. අපිට පුළුවන් රුපියල් කීයක්ද 36,000 බෙදන්න ඕන කොටස් ගන්න. ඒ කියන්නේ 1400 මේ බිඳු දෙක මේ බිඳු දෙක කැපෙනවා 12 වරක් 2යි 12 වරක් කීයද 30යි. එහෙනම් 30ත් දෙකෙන් බෙදුවම 15. එහෙනම් රුපියල් 15ක ලාභයක් ඇතුව තමයි මෙයා එක කොටසක් විකුණන්නේ. එහෙනම් කොටසක් විකුණුමිද? කොටසක් විකුණුමිද? එයාව මට ලිව්ව හැකි කොටසක් අරන් තියෙන පුතාලා මෙයා රුපියල් 40යි කියලා ගානි දත්ත දීලා තියෙනවා. ඊට තව රුපියල් 15ක් එකතු කරන්න ඕන. එහෙනම් රුපියල් මට ලිව්ව හැකි කීයද? රුපියල් 55ක් කියලා ලියන්න පුළුවන්. ඔන්න අපි A කොටසට උත්තර ලිව්වා. දැන් අපි බලමු B කොටසේ මොකද්ද කියන්නේ කියලා. කියනවා නගර සභා බල ප්‍රදේශයේ තුල පිහිටි උපුල්ගේ ව්‍යාපාරික ගොඩනැගිල්ල සඳහා කාර්තුවකට රුපියල් 1400ක්. ටග්ගාල මතක් වෙන්න ඕන. අවුරුද්දට කාර්තු 4යි කාර්තුවකට මාස 3යි කියනා වූ කාරණය. කියනවා නගර සභාව ආය කරන වාර්ෂික වර්ගනම් බදු ප්‍රතිශතය 78% නම් ගොඩනැගිල්ලේ තක්සේරු වටිනාකම. පුතාලා මේ අහන්නකො රුපියල් 1400ක් කියන්නේ කාර්තුවකට. එහෙනම් අපට හොයන්න වෙනවා වර්ෂයකට හොයන්න මම මෙයා 4 ගුණ කරනවා. එහෙමනම් මේ තමා වසරකට ගෙවිය යුතු බදු මුදල. හැබැයි ඔවුන් බදු අය කරන්නේ 108 ගන්න. එහෙනම් මෙතන හැදිලා තියෙන්නේ මේ 108 කොටස්. එහෙනම් එක කොටසක් කීයද කියලා බලන්න මෙයා 8 බෙදනවා. හැබැයි තක්සේරු වටිනාකම ඒ වගේ 100 ගුණයක්. එහෙනම් අපි බලමු මෙයාව සරල කරන්න පුළුවන් විදිහ. 4 ඒවා 1යි 4 ඒවා 2යි 2 ඒවා 1යි 2 ඒවා 700යි. එහෙනම් 700 ගුණ කරන්න වෙනවා 100. එහෙනම් අපිට එනවා කීයද? රුපියල් 70,000ක් කියලා එනවා. වාර්ෂික තක්සේරු වටිනාකම කීයද? එහෙනම් පුතාලා රුපියල් 70,000යි. ඊළඟට කියනවා මෙම නගර සභාව වර්ෂයකට අදාළ මුළු වරිපණම් බදු මුදල එම වර්ෂයේ ජනවාරි 31ට පෙර ගෙවන්නේ නම් 10%ක ඔන්න ඩිස්කවුන්ට් එකක් එහෙම නැත්නම් 10%ක අඩු කරලා යම් සහනයක් දෙනවා. උපුල් ඉහත බදු මුදල ජනවාරි 31ට පෙර ගෙවන්නේ නම් ඔහු ගෙවන වරිපණම් බදු මුදල. දැන් කිසිම සහනයක් ලැබෙන්නේ නැත්නම් ඔහුට සිද්ධ වෙනවා 1400 වා කීයද? 4ක් ගෙවන්න. නමුත් දැන් මොහුට සහනයක් ලැබෙනවා කීයද? රුපියල් 100ක් බදු ගෙවනවා නම් 10ක් අඩු කරලා දෙනවා. එහෙනම් මෙයාට ගෙවන්න වෙන්නේ රුපියල් 90ක්. එහෙනම් 190ෙන් මෙයාව ගුණ කරමු. එහෙමනම් අපි ගුණ කරලා බලමු මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. මෙන්න මෙයාට මෙයා කැපෙනවා. එහෙනම් අපට උත්තරේ එනවා මේ ටික ගුණ කරපුවාම 5040ක් කියලා. මෙන්න මේ මුදල ගුණ කරපුවාම එනවා රුපියල් 5040. ඔන්න ඔය විදිහට අපට පුළුවන් තුන්වෙනි ගැටුවටත් පිළිතුරු ලියන්න. හතරවෙනි ගැටලුව විදිහට ලැබිලා තියෙන්නේ වට ප්‍රස්ථාරයක් සමග සමුච්චිත සංඛ්‍යාත වක්‍රය පුරවන්න තියෙන ස්තැන් සහිත වගුවක්. බලමු. වාර විභාගයේදී එක්තරා පාසලක 11 ශ්‍රේණියේ පන්තියක සිසුන් 40 දෙනෙකු ගණිතය විෂයට ලබාගත් ලකුණු ඇතුළත් අසම්පූර්ණ වට ප්‍රස්ථාරයක් සහ සංඛ්‍යාත ව්‍යාප්තියක් පහත දැක්වේ. බලමු. BC කේන්ද්‍රික ඛණ්ඩ වල කෝණ සමාන නම් වගුවේ හිස්තැන් පුරවන්න. මෙන්න මේ දෙන්නගේ කේන්ද්‍රික කෝණ මම මෙයාවත් x කියලා දාගන්නම් මෙයාවත් x කියලා දාගන්නම් දෙන්න සමාන නිසා. දැන් අපි බලමු අපිට කරන්න පුළුවන් දේවල්. මුළු ශිෂ්‍යයෝ 40යි. මෙතන ඍජු කෝණයක් බව පේනවා. එහෙනම් 40න් 4න් එකක් කියන්නේ මෙන්න මෙතන අංශක 90ක ඉන්නවා ළමයි 10 දෙනෙක්. ශිෂ්‍යෝ 10 දෙනෙක් ඉන්නවා කියලා අපිට ලියන්න පුළුවන්. එහෙමනම් අපි බලමු මේ වගුවේ අපිට ඉස්සලාම 51 60. 51 60 ශිෂ්‍යෝ 10 දෙනෙක් ඉන්නවා කියන කතන්දරේ කියන්න පුළුවන්. ඊළඟට කියනවා වගුවේ හිස්තැන් පුරවන්නයි දැන් අපි මහන්සි ගන්න ඕනේ. එහෙමනම් මේ බලමු. මෙන්න මෙතන තියෙන ගාණින් 8ක් එකතු වුණාම 35ක් ඉන්න ඕනේ.
එහෙනම් 35න් 8ක් අඩු වුණාම කීයද 27යි. 27න් 12ක් අඩු වෙලා තමයි මෙතෙන්ට එන්න ඕන. 27න් 12ක් අඩු වුණාම 5යි. දැන් මේ 15න් 10ක් අඩු වුණාම සමුච්චිත සංඛ්‍යාත වක්‍රය හැදෙන්නේ. එහෙනම් මෙතන 5යි. එහෙනම් අපිට ලියන්න පුළුවන් 41 54 කී දිනේ දින්නේ? 5 දිනයි. දැන් 27ට 8ක් එකතු වුණාම 35යි. 35ට තව 5ක් එකතු වුණාම 40යි. එහෙනම් ඔන්න ගාන හරි කියලා අපිට කියන්න පුළුවන්. කියනවා වගුවේ හිස්තැන් ටික පිරෙව්වා. ඊට පස්සේ කියනවා 61 70 ලකුණු ප්‍රාන්තරයට ආයත් සිසුන් දැක්වෙන කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍ර කෝණය සොයන්න. 61 70 කෝ 61 70 ඉන්නවා ශිෂ්‍යෝ 12. දැන් ඊට කලින් මම මෙහෙම ගානක් කියන්නම්කෝ. එක් ශිෂ්‍යයෙකුට වෙන් වෙන කේන්ද්‍ර කෝණය. ඔබට පේනවා අංශක 90ක ඉන්නවා ශිෂ්‍යෝ 10 දෙනෙක්. එහෙනම් මේ බිඳුර මේ බිඳුව කැපෙනවා. උත්තරය කීයද? 9යි. එක ශිෂ්‍යයෙකුට 9යි. එහෙනම් මෙතන ශිෂ්‍යෝ 12 දෙනෙක් ඉන්නවා. 12 වරක් 9. එහෙනම් 12 වරක් 9 කීයද? 108යි. එහෙමනම් මෙන්න මෙතන කේන්ද්‍ර කෝණය අපට හම්බ වෙනවා කීයක් කියලාද? 108ක් කියලා ලැබෙනවා. හතරවෙනි ගැටලුව විදිහට ලැබිලා තියෙන්නේ වට ප්‍රස්ථාරයක් සමග සමුච්චිත සංඛ්‍යාත වක්‍රය පුරවන්න තියෙන හිස්තැන් සහිත වගුව. බලමු. වාර විභාගයේදී එක්තරා පාසලක 11 ශ්‍රේණියේ පන්තියක සිසුන් 40 දෙනෙකු ගණිතයේ විෂයයට ලබාගත් ලකුණු ඇතුළත් අසම්පූර්ණ වට ප්‍රස්ථාරයක් සහ සංඛ්‍යාත ව්‍යාප්තියක් පහත දැක්වේ. බලමු. BC කේන්ද්‍රික ඛණ්ඩවල කෝණ සමාන නම් වගුවේ හිස්තැන් පුරවන්න. මෙන්න මේ දෙන්නගේ කේන්ද්‍රික කෝණ මම මෙයාවත් x කියලා දාගන්නම් මෙයාවත් x කියලා දාගන්නම් දෙන්න සමාන නිසා. දැන් අපි බලමු අපිට කරන්න පුළුවන් දේවල්. මුළු ශිෂ්‍යෝ 40යි. මෙතන ඍජු කෝණයක් බව පේනවා. එහෙනම් 40න් 4න් එකක් කියන්නේ මෙන්න මෙතන අංශක 90ක ඉන්නවා ළමයි 10 දෙනෙක්. ශිෂ්‍යෝ 10 දෙනෙක් ඉන්නවා කියලා අපිට ලියන්න පුළුවන්. එහෙමනම් අපි බලමු මේ වගුවේ අපිට ඉස්සලාම 51 60. 51 60 ශිෂ්‍යෝ 10 දෙනෙක් ඉන්නවා කියන කතන්දරේ කියන්න පුළුවන්. ඊළඟට කියනවා වගුවේ හිස්තැන් පුරවන්නයි දැන් අපි මහන්සි ගන්න ඕනේ. එහෙමනම් මේ බලමු. මෙන්න මෙතන තියෙන ගාණින් 8ක් එකතු වුණාම 35ක් ඉන්නවා. එහෙනම් 35න් 8ක් අඩු වුණාම කීයද? 27යි. 27න් 12ක් අඩු වෙලා තමයි මෙතෙන්ට එන්න ඕනේ. 27න් 12ක් අඩු වුණාම 5යි. දැන් මේ 15න් 10ක් අඩු වුණාම සමුච්චිත සංඛ්‍යාත වක්‍රය හැදෙන්නේ. එහෙනම් මෙතන 5යි. එහෙනම් අපිට ලියන්න පුළුවන් 41 54 කී දිනේ දින්නේ? 5 දිනයි. දැන් 27ට 8ක් එකතු වුණාම 35යි. 35ට තව 5ක් එකතු වුණාම 40යි. එහෙනම් ඔන්න ගාන හරි කියලා අපිට කියන්න පුළුවන්. කියනවා වගුවේ හිස්තැන් ටික පිරෙව්වා. ඊට පස්සේ කියනවා 61 70 ලකුණු ප්‍රාන්තරයට ආයත් සිසුන් දැක්වෙන කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍ර කෝණය සොයන්න. 61 70 කෝ 61 70 ඉන්නවා ශිෂ්‍යෝ 12. දැන් ඊට කලින් මම මෙහෙම ගානක් කියන්නම්කෝ. එක් ශිෂ්‍යයෙකුට වෙන් වෙන කේන්ද්‍ර කෝණය. ඔබට පේනවා අංශක 90ක ඉන්නවා ශිෂ්‍යෝ 10 දෙනෙක්. එහෙනම් මේ බිඳුර මේ බිඳුව කැපෙනවා. උත්තරය කීයද? 9යි. එක ශිෂ්‍යයෙකුට 9යි. එහෙනම් මෙතන ශිෂ්‍යෝ 12 දෙනෙක් ඉන්නවා. 12 වරක් 9. එහෙනම් 12 වරක් 9 කීයද? 108යි. එහෙමනම් මෙන්න මෙතන කේන්ද්‍ර කෝණය අපට හම්බ වෙනවා කීයක් කියලාද? 108ක් කියලා ලැබෙනවා. එහෙමනම් බලමු ඊළඟ පිටුවේ තියෙන ප්‍රශ්න ටික. ඊළඟ පිටුවේ සම්පූර්ණ කර වගුව භාවිතයෙන්. එහෙනම් මේ වගුව අවශ්‍ය වෙනවා. මම මේ වගුව මෙතනින් කොපි කරලා ගන්නම් ඔබට පේන්නට අවශ්‍ය නිසා. මෙන්න තියෙනවා. සම්පූර්ණ කර වගුව භාවිතයෙන් දී ඇති ඛණ්ඩාංක තිරස් තලයේ තිරස් අක්ෂය සම්පූර්ණ කර සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්නලු. දැන් මෙතන 45.5 50.5 මේ තියෙන්නේ. හරි 60.5. එහෙනම් මට මෙතන ලිව්වේ කීයක්ද? 75.5. මෙතන එනවා කීයක්ද? 85.5. දැන් ඔබට සිද්ධ වෙනවා සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්න. මේ ඉහළ මායිම තමයි අපි ගන්නෙ. 50.5 පස් දෙනෙක් ඉන්නවා. මෙතන කොටු පහේවා තියෙන්නේ. එහෙනම් මේ වගේ මැද තැනක් තමයි අපට ලකුණු කරගන්න වෙන්නේ. ඊළඟට 60.5 15. 60.5 15 කියන්නේ මෙන්න මේ වගේ තැනක්. ඊළඟට 75.5 27.
විසි පහයි විසි හතා කියන මේ වගේ තැනක් කියලගන්න විසි හතා. ඊළඟට අසුවයි මෙන්න මෙතන මේ වගේ හිස්තැන් පුරුවන් වුණේ හා පැත්තමට පුරුවන්න බැරි වෙලා තියෙන මෙතන ඉන්නේ 70.5. ඊළඟට කීයද? 80.5. මෙතන එක අඩුවක් වෙනවා. එහෙනම් 71.80 කියන්නේ 80.5ේදී 35ක් ඉන්නවා. 35 කියන්නේ මෙතන හරි මැද. අවසානට 90.5ේදී කී දෙනෙක් ඉන්නවද? 40 දෙනෙක් ඉන්නවා. ඒ වගේම මෙතන 41ට අඩු කිසිම දරුවෙක් නැහැ. ඒ නිසා ඔබට සිද්ධ වෙනවා මෙන්න මෙතන ආරම්භක ලක්ෂය මතක ඇතුව ලකුණු කරන්න ඔය විදිහට. නැහැ ඉතින් මම සමුච්චිත සංඛ්‍යාත වක්‍රයේ දළ විදිහට අඳින්නන් දරුවනි. එහෙමනම් අපට සිද්ධ වෙනවා මොකද්ද? ලකුණු 75 සීමාව තෝරගන්න. මෙන්න මේ වගේ ආසන්නයේ තියෙන. මෙතෙන්ට ගියා. එතන ඉඳන් මෙන්න මේ පැත්තට ආවා. අපට පේනවා එතන අගය 32ක් වේවි. එහෙනම් 75ට වැඩියෙන් ඉන්නේ 32ට වඩා 32 ශිෂ්‍යයගෙන් උඩ කට්ටිය. ඒ කියන්නේ ශිෂ්‍යව 8 දිනක් ඉන්නවා 75ට වැඩියෙන්. එහෙනම් අපෙන් අහනවා 75ට වැඩියෙන් ලබාගත් ශිෂ්‍ය සංඛ්‍යාව. මම ලියනවා ලකුණු 75ට වැඩියෙන් ලබාගත් ශිෂ්‍ය සංඛ්‍යාව. ලකුණු 75ට වැඩියෙන් ලබාගත් ශිෂ්‍ය සංඛ්‍යාව මට ලියුව හැකි කීයක් කියලාද? 8යි කියලා. අයියේ මෙතනින් උඩ ඉන්න ප්‍රමාණය. එහෙනම් අපෙන් අහනවා ප්‍රතිශතය. සේරම ශිෂ්‍යයින් 40යි. 40න් 8යි නම් ප්‍රතිශතය හොයන්න 100%ෙන් ගුණ කරනවා. මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. 4ව 2යි. 4ව සමා වෙන්නේ 1යි. මෙතෙන්ට 2යි. එහෙමනම් 2ක් 2වරක් 10යි. 120ක පමණ උත්තරයක් ලැබෙනවා. මේක මං අතින් ඇන්දේ 120කට ආසන්න අගයක් ලැබේවි. ඔන්න ඔය විදිහට අපට පුළුවන් 4 ප්‍රශ්නෙටත් පිළිතුරු ගොනු කරන්න. එහෙමනම් අපි ඊළඟට බලමු 5 ප්‍රශ්නෙට කොහොමද උත්තර ලියන්නේ කියලා. 5 ප්‍රශ්නයේ සුපුරුදු පරිදිම සම්භාවිතාවය ලක්ෂ ප්‍රස්ථාරයක් සමග පල්ලෙහා බලමු. රුක් සටහනක් තියෙන්නේ. එහෙමනම් ලක්ෂ ප්‍රස්ථාරයේ කොටස බලමු. සර්ව සම බොත්තම් සහිත මංජුසාවක රතු පැහැති බොත්තම් 3ක් ආරිකාර් දෙක කියලා කියන්නේ යා. නිල් පැහැති බොත්තම් 2ක් ඇත. පළමු මංජුසාවෙන් එක බොත්තමක් ඉවතට ගෙන එය මංජුසාවට නොදමා අන්න ප්‍රතිස්ථාපන රහිතයි. ගත්ත එක දැම්මේ නැත්නම් මැද හිස් කියලා දල වශයෙන් අපිට මතක තියාගන්න පුළුවන් නේද? නැවතත් මංජුසාවෙන් බොත්තමක් ඉවතට ගෙන එම බොත්තම වල වර්ණ සටහන් කරනවා. මෙම සසම්භාවි පරීක්ෂණයේ නියදී අවකාශයේ පහත දැක්වෙන කොටු දැල මත කතිර ලකුණ යොදමින් ලකුණු කරන්න කියලා කියන්නේ. මම මෙතන කතිරියක් දැම්මොත් හරියද පුතාලා? නෑ හරියන්නේ නැහැ. මොකද පළවෙනි පාර ආර එක බොත්තම ඉවතට ආවනම් දෙවෙනි පාරත් ඒක එන්න බෑ. ඒක අහම් එහෙම ආවොත් මැජික් එකක් වෙනවා. සසම්භාවි පරීක්ෂණයක් වෙන්නේ නෑ. එහෙමනම් මෙන්න මේ කතිර ටික අපි ලකුණු කරගෙන යනවා ප්‍රධාන විකර්ණය හිස්ව තියෙන විදිහට. ඔය විදිහට කතිර ලකුණු කරගෙන යම් මෙතන බෑ. හරි, ඔන්න ඔය විදිහට කතිර ලකුණු කරා. ඊළඟට කියනවා ඉවතටගත් බොත්තම් වර්ණ දෙකෙන් ලැබීමේ සිද්ධිය හේත කොටු දැලේ වටකොට දක්වා එම සිද්ධියේ සම්භාවිතාවයේ සොයන. එනම් වර්ණ දෙකෙන් හම්බෙනවා නම් R සමග B හම්බෙන්න ඕන. මෙන්න මේ කොටස. R එක B මේ R B R B ඒ විදිහට. ඊළඟට මේ පැත්තෙත් එන්න පුළුවන් B R B R කියලා. එහෙමනම් මෙතන තියෙනවා සේරම කතිර කීයද? 20ක්. 20න් මේ පැත්තට 6යි, මේ පැත්තට 6යි. එහෙනම් 12ක් වෙනවා. 20න් 12 මට සරල කර හැකි කීයද? 4න් සරල කර හැකි. 4ව 3යි, 4ව 5යි. එහෙනම් 5න් 3යි කියලා ඔන්න උත්තරය ගන්න පුළුවන්. මම හිතනවා ඒකේ ගැටලුවක් නැති වේවි කියලා. ඊළඟට කියනවා ඉහත දෙකෙහි ලබාගත් සම්භාවිතාවයන් පහත දී ඇති අසම්පූර්ණ රුක් සටහනේ ලියන්නලු. අපෙන් අහනවා වර්ණ දෙකෙන් ලැබීම කීයද? 5න් 3යි. 5න් 3නි. මෙතන එනවා 20ක්, 20න් 6යි, 20න් 6යි. මෙතන ඉතුරු වෙනවා 6යි 2යි 8ක්. හරි. ඔන්න ඒක හරි. එකම වර්ණයෙන් ලැබීම. ඉතින් එකම වර්ණයෙන් ලැබීම දැන් වර්ණ දෙකෙන් ලැබෙනවා නම් එකම වර්ණයෙන් ලැබෙන්න තියෙන චාන්ස් එක කීයද? 5න් 2යි. ඔන්න ඒ ටිකත් හරි. ඊට පස්සේ කියනවා
ඉවතරගත් බොත්තම් දෙකම එකම වර්ණයෙන් යුක්ත විට අනිවාර්යෙන්ම ඇඳුමකට අල්ලනවා. එහෙනම් මේක ඊළඟ අවස්ථාව එන්නේ ඇඳුමකට බොත්තම ඇල්වීම. එහෙනම් මෙතන අනිවාර්යෙන් තනීත්තක් එහෙනම් අපිට ලිව්ව හැකි ඇඳුමට ඇල්වීම. හරි, ඒ වගේ මොකක් හරි වචනයක්. ඊට පස්සේ කියනවා වර්ණ දෙකෙන් යුක්ත වූ විට ඇඳුමකට ඇල්වීමේ සම්භාවිතාවය දිහේද 0.2. එහෙනම් මෙන්න මෙයාව නැවත අපිට මෙතන දීති දෙකක් ගන්න වෙනවා. හරිද? ඇඳුමකට ඇල්වීම මම ඒක ලියන්න. යා උඩට ගන්න. ඊට පස්සේ ඇඳුමකට නොඇල්වීම. ඇඳුමකට නොඇල්වීම මම සිංහල ලස්සනට ලියන්නේ. හරි, එතකොට මෙතන බලන්නකෝ. ඇඳුමකට ඇල්වීමේ සම්භාවිතාවය 0.2. 0.2 කියන්නේ ඔබ දන්නවා 5:1. එහෙනම් ඇඳුමකට ඇල්වීමේ සම්භාවිතාවය 5:1 නම් 5:4 වෙනවා ඇඳුමකට නොඇල්වීමේ සම්භාවිතාව. මෙතනදී අනිවාර්යයෙන්ම ඇඳුමකට ඇල්වීම නිසා අපට 1 කියලා ලියන්න පුළුවන්. මේ ඉත ලියන එක කෝකටත් ඇඟට ගුණ වේවි. අහනවා, ඉවතර ගන්නාලාද බොත්තම් ඇඳුමකට ඇල්වීමේ සම්භාවිතාවය. මේ ඉත්te ගියොතින් ඇඳුමකට ඇල්වීමේ සම්භාවිතාවයේ එන්නේ 5:3 ගුණ කිරීම 5:1. ධන මේ ඉත්te ගියොතින් මෙන්න මෙයත් ඇඳුමකට අල්ලනවා, මෙයත් ඇඳුමකට අල්ලනවා. එහෙනම් 5:2 ගුණ කිරීම එක. එහෙනම් අර උත්තරේ ලිව්ව හැකි 25:3 ධන මේ දෙන්න ගුණ වුණාම 5 වරක් 5 25 3 වරක් 1 3යි. ඊට පස්සේ මෙතන එනවා 5:2. මේ සේරගේම පොදු හරය ගමු 25ක් කරගමු. 25:3 ධන මේ දෙන්නම 5 ගුණ කරගත්ත හැකි 25:10. එහෙනම් අපට උත්තරේ එනවා 25:13 කියලා. ඔන්න ඔය විදිහට අපට B කොටසට සම්පූර්ණ පිළිතුරු ලියන්න පුළුවන්. ඉතින් එහෙමනම් පුංචි ඉල්ලීමක් තියෙනවා කරන්න. මේ වැඩේ හොඳයි නම්, මේ වීඩියෝ හොඳයි නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න කියලා පොඩි ඉල්ලීමක් කරනවා. ඒ වගේම තවත් යාළුවෙකුට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම මම මේ කරන කාර්යයට ඔබට පුළුවන් දිරිමත් කිරීමක් කරන්න. ඔන්න තියෙනවා පහළ subscribe button එක press කරන්න. press කරලා අපේ සමූහයත් එක්ක එකතු වෙන්න. ඉතින් එහෙමනම් තවත් දවසක වැදගත් ගණිතය පාඩමකින් හෝ අධ්‍යාපනයේ සම්බන්ධ වැදගත් තොරතුරකින් මුණ ගැහෙන්න. ඉතින් ඔබට සුබම සුබ දිනයක් වේවා.